සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ව සිටින්නේ සදහන් සරණ බෞද්ධ භාවනා වැඩසටහන් මාලාව සමග. මෙම භාවනා වැඩසටහන් මාලාව පැවැත්වීමේ අරමුණු වන්නේ අද කාලේ මහා වේගෙන් වැරදි අතට ඇදී යන බෞද්ධ ඇදහිල්ල නිවැරදි මඟට යොමු කර බෞද්ධයන්ගේ ඇස් අරවා නිවැරදි ධර්ම මාර්ගයට උන් යොමු කිරීමයි. ඒ අනුව අද දින අප බලාපොරොත්තු වෙනවා බෞද්ධ ඇදහිල්ල කොයි ආකාරයෙන්ද අද වෙනකොට වැරදිලා තියෙන්නේ, වගේම කොයි ආකාරයෙන්ද ඒ ඇදහිල්ල නිවැරදි කරගන්න තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මෙතනදී කිසිම කෙනෙකුට අපි පුද්ගලිකව අපහාස කරන්නේ නැහැ. මොකද තමන්ගේ පුද්ගලික මතවාද වෙලා තියෙන්නේ තම තමන්ගේ පුද්ගලික මතවාද බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සමග යාකොට ඉදිරිපත් කරන්නට යාමෙන් අද වෙන විට අති විශාල අන්තරායක් බුද්ධාගමට ඇති වෙලා තියෙනවා. අනේ අන්තරාය වැළැක්වීම නොකොටොත් නිසා කවුරු හරි ඉදිරිපත් කළ මේ අන්තරාය වැළැක්වුවේ නැත්නම් බුද්ධ ශාසනය තව අවුරුදු කීපයක් තුළ මේ ලංකා භූමියෙන් අතුරුදහන් වෙනවා. බුද්ධ ශාසනයේ කොටස් තුනයි, පරයත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියන කොටස් තුන තමයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. පරයත්ති මේ කියන්නේ මේ ධර්ම ග්‍රන්ථයන්හි වෙන ධර්ම කරුණු. ප්‍රතිපත්ති කියන්නේ සංඝයා වහන්සේලාද ගිහියොන්ද මේ ප්‍රතිපත්ති දැකීම. ප්‍රතිවේද කියන්නේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට යොමු වීම. උනේ කොටස් තුන තියෙනවා නම් විතරයි බුදු ශාසනයක් පවතින්නේ. අද වෙනිට අපි දන්නවා ධර්ම ග්‍රන්ථයන් තියෙනවා, ඒවයි සුරක්ෂිත වෙලා තියෙනවා. ඒ නිසා පරයත්ති ශාසනය අද වෙනකොට තියෙනවා. නමුත් ප්‍රතිපත්ති ශාසනය ගැන කියන තියෙන්නේ එහෙමකක් නෑ අද. ඒකට හේතුව සංඝයා වහන්සේලා අද වෙන විට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද විනය ප්‍රසිද්ධියම කඩගන්නවා. ඒක කවුරුත් දන්න කතාවක්. ප්‍රසිද්ධියම කඩගන්න විතර නෙවෙයි, කඩ කළා ලැජ්ජ නැතුව ඒවා සාධාරණීකරණය කරන්න නමුත් තර්ක විතර්කත් කියනවා. ඒ නිසා ප්‍රතිපත්ති ශාසනයක් නැති කියන එක ඉතාම පැහැදිලි. ඒ නිසා ඊළඟ දේ තමයි ප්‍රතිවේද ශාසනය. ප්‍රතිවේද ශාසනය කියන එක මාර්ගඵල සංඛ්‍යාත නිවනට කටි යොමු වීම, එහෙම මාර්ගඵලලාභී සමාජය තුළ ගැවසීම ආදිය තියෙන්නේ. අද වෙන විට කවුරු හරි මාර්ගඵලලාභයන් ගැන කතා වුණොත් වහාම එම පුද්ගලයා මානසික රෝගී තත්ත්වයට ඇද දමනවා. මෙයාට මාර්ගඵලයක් තියෙනවා කියන්නේ මෙයා පිස්සෙක්. එහෙම නැත්නම් මෙයා වැරදි මාර්ගයේ ගිහිල්ලා ඔළුව නරක් කළා. එහෙමයි කියන්නේ. නමුත් මේ කරුණු නිසා තමයි සම්පූර්ණයෙන්ම ප්‍රතිවේද ශාසනය අවලංගු වෙලා තියෙන්නේ. ඒ භයානක ප්‍රකාශ කරුවත් කරන්න එපා. ඒක හේතුව කාටවත් අයිතියක් නැහැ තව කෙනෙකු මාර්ගඵලයක් තියෙනවද නැද්ද කියලා එහෙම ප්‍රකාශයක් කරන්න. බුදු කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට අයිතියක් නැහැ. එදා තමන් පරිසං වෙන්න ඕන. මාර්ගඵලලාභියෙක් තමන් හරියටම දැනගෙන මාර්ගඵලලාභයක් ප්‍රකාශ කරාට පස්සේ අනිත් එක්කෙනෙක් වුණ නැති මේහා පිස්සෙකේ කියලා එතනින්ම ආරෝපවාද පාප කර්මයට ලක් වෙනවා. ඒ නිසා යංගිලි බුද්ධලේ ප්‍රදක්ෂණේ කාර්යෝපවාද පාප කර්මයට ලක් වුණොත් එයා ඊළඟ ආත්මේ නිර්වයට යනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා ඉතාම පරිස්සමින් වැඩ කරනවා. දැන් මේක ඉතාම පැහැදිලිව තියෙන කෝකාලික සූත්‍රයේ. කෝකාලික සූත්‍රයේ කියවන්න මෙයන් කිසි කෙනෙකුට මේ මාර්ගඵලලාභින් අපහාස කරන්න හිතෙනවා. ඒ නිසා ප්‍රධාන කොටම මතක තබා ගන්න ඕන මේ ශාසනයේ තියෙනවා අකාලික ස්වභාවය. අකාලික කියන්නේ කොයි කාලේ ගිහිල්ලා මේ ප්‍රතිපදාව පිළිවුවා අනිවාර්යම ප්‍රතිඵල හම්බ වෙනවා. අන්න ඒ නිසා තමයි පස්සේ බුදුන් වහන්සේලා වුණත් පහළ වෙන්නේ ශාසනයේ නැති කාලේ. දැන් එතකොට මේ අකාලික වූ බුද්ධ දේශනාව මේ කාලේ ප්‍රගුණ කරත් කොයි කාලේ ප්‍රගුණ කරත් මාර්ගඵල ලැබෙන්න ඕන. ඒක සාධිකයි. යම් කිසි කෙනෙක් මුදුන වෙලා බුදුන් වහන්සේට වැඩි උඩින් කියලා කියනවා නම් මේ කාලේ මාර්ගඵල ලබන්න ගෑ කියලා මම හිතන්නේ ඒක හොඳටම ප්‍රමාණවත්. එම පුද්ගලයා සම්පූර්ණයෙන්ම පිරීමට ලක් වෙලා මරණින් මතු නිරේතේ උදින්න. ඒ නිසා එවැනි භයානක ප්‍රකාශ කිසිෙක් කරන්න එපා. එවැනි භයානක ප්‍රකාශන මේ ශාසනය තුළ කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. දෙවෙනි දේ තමයි කිසිම කෙනෙකුට අයිතියක් නැහැ මේ ශාසනය තුළ තමන්ට විතරේ වෙන තමන්ගේ ගුරුවරයාට විතරේ මේ ශාසනය ගැන කතා කරන්න අයිති තියෙන්නේ කියලා. එහෙම දෙයක් නැහැ. දැන් බුදු ශාසනය තනියෙන් අයිති කරගන්න හදන වැඩි දෙනෙක් අද කාලේ බුදු ශාසනය මිල ලොකු දැනීමක් නැති අය. තමන්ට හිතෙන මොනවා හරි විකාරයක් නිතර නිතර කියලා ආන්ත නෝනෝගත් ජනතාව තමන් වෙත ඇද ගැනීම තුළින් තමයි ඒ කටිය පිළිස්ස හදාගෙන ඉන්නේ. ඒක ඉතම පරිස්සමින් ඉන්න ඕන අපේ මේ ජනතාව මේ අද කාලේ කෙරෙන නොයෙකුත් ඉගැන්වීම් සම්බන්ධව
ප්‍රධානකොටම මතක තබා ගත යුතුයි මේ බුද්ධ දේශනාවන් අපිට බෑ මේව වෙනස් කරන්න. බුදුන් වහන්සේ අපිට වැඩිය මහා ප්‍රඥාවෙන් මේවා අවබෝධ කරගත්තේ. අපිට ඕන විදිහට මේක මේ මේක මෙහෙම නෙමෙයි අරමයි, මේක අරම නෙමෙයි මෙහෙමයි කියන්න අපිට අයිතියක් නැහැ. අපි එහෙමනම් වෙන ආගමකට හදාගෙන අපි එහෙම කියනවා බුදුන් වහන්සේගේ නම ගාව ගන්නතු. බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තියෙන්නේ එහෙම එහෙම කෙනෙක් මේ ලෝකෙ මීට කලින් බිහි වෙලත් නැහැ, ඊට පස්සේ බිහි වෙන්නේ නැහැ බුදු කෙනෙක් මිසක්කා. ඒ නිසා බුද්ධ වචනයක් වෙනස් කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. එහෙම කරන්න හදන්නත් එපා. බුද්ධ ශාසනය වෙනස් කරන්න හැදීම මහා භයානක. දැන් අද අද වෙනකොට මේ ශාසනය කල්ලි වලට හැදිලා. නොයෙකුත් නොයෙකුත් කණ්ඩායම් හැදිලා. මේ කණ්ඩායම් අමුතු අමුතු පාරවල් යනවා. දැන් එක කණ්ඩායමක් ඉන්නවා නොයෙකුත් නොයෙකුත් අමුතු දැනෙන. ඉන්නේ පතාම අලුත්ම පූජා විදි නිර්මාණය කරමින් ඉන්නවා. මේ පූජා විදි නිර්මාණය කරමින් සිටීම තුළ මොකද්ද වෙන්නේ? බුද්ධ ශාසනයට එතන අන්තරායක් වෙනවා. මේ අන්තරාය තමයි මේ ධෛර්යානික නිරේත නිවනට අනුරූප ධර්මයේ අමතක ගන්නවා කියලා කල්පනා කරනවා. හරි මේ පූජා ක්‍රමවලින් තමයි සංසාරයේ ගොඩ එන්න පුළුවන්. මේක තමයි සීලබ්බත පරාමාසය කියන්නේ. සීල් සහ වෘතයන් සමාදන් වෙලා සංසාරයේ දික් කරගැනීමේ කමත්ත. මේ සීලබ්බත පරාමාසයෙන් තමයි ඔය කරන්නේ. බුදුන් වහන්සේ කියන දන් දීම දෙආකාරයි. දන් දීමේ තියෙනවා තමන්ගේ මසුරු මල දුරු කරගන්න දෙන දානය වෙනම එකක්. අනිත් ධ්‍යානය තමයි නිදන් කිරීමට කරන දානය. ඒ කියන්නේ තමන්ට ලබන ආත්මේ ප්‍රතිඵල බලා ගන්න කරන දානයක් තියෙනවා. දැන් ගොඩක් අය එහෙමනේ දැන් කියලා චෛත්‍ය වලට කියලා කෑම පූජා කරනවා. නිකුත් නිකුත් රූප වලට කියලා කෑම පූජා කරනවා. මේ රූප වලට කෑම කන්න බෑ. ඔය කෑම ටිකම බඩගිනින සතෙකුට හරි එහෙම නැත්නම් විෂ්ණු වාසයකට හරි මනුස්සයෙකුට හරි දුන්නොත් අද ඒක හරි ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒක තමයි දැන් ඔක වෙලදී ඔක කරන්නේ නැහැ. ඔබ දුක් කරාම රටේ රට්ටු දන්නේ නැහැ නේ. තමන් පින් කරනවා කියලා රට්ටු දන්නේ නැහැ. මේක රට්ටුන්ට ඇඟවෙන්න තමයි අද අද රටේ පින් කරන්නේ. එතන එහෙම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් සිල් ගන්නෙත් භාවනා කරන්නේ මහා සෙනගම් මැදට ගිහිල්ලා. මොකද අර ගෙවල් වල රණ්ඩු සරුවල් වෙනවා රටට පින්නන්න ඕන තමයි හොඳ පින්නයි කියන්නේ. ඒ නිසා රට්ටු මැද්දට ගිහිල්ලා භාවනා කරන තමයි අද කැමති. නමුත් බුද්ධ කාලේ එහෙම නෙවෙයි තිබුණේ. භාවනා කර්මස්ථාන ලබා ගැනීම තමයි මේ ප්‍රසිද්ධ කරේ. භාවනා කරන්නේ තනියම. භාවනා කරේ තනියම. ඔය බුදු කාලේ කිසිම තැනක භාවනා වැඩසටහන් තිබුණේ නැහැ. එහෙම මම දැකලත් නැහැ පොතේ. බුද්ධ කාලේ කරන්නේ භාවනා කර්මස්ථාන ලබා ගැනීමයි භාවනා කර්මස්ථාන වල ප්‍රගතිය වාර්තා කිරීමත් ඒක ප්‍රසිද්ධ කරේ. සුසීම සූත්‍රයේ කියනවා ඒ රහතන් වහන්සේලා තනියම භාවනා කළා. ඒ ඊට පස්සේ ඒ ප්‍රතිඵල ඇවිල්ලා කියනවා බුදුන් වහන්සේ ඉස්සරහා. රහතන් වහන්සේලා කිසි කෙනෙක් හංගගෙන හිටියේ නැහැ, කලාතුරකින් හිටියා. එහිම කලාතුරකින් අවස්ථා කීපයක් තියෙනවා. රහතන් වහන්සේලා තමන්ගේ අරහත් ඵලය ප්‍රකාශයටපත් කරා ඒ කාලේ. සුසීම සූත්‍ර මේක මම කියන්නේ බොමේ කියලා විශ්වාස කරනවා. සුසීම සූත්‍රය බලන්න. සුසීම සූත්‍රය තමයි මේ කරුණ ඉතාම පැහැදිලිව තියෙන්නේ. ඒ වගේම සමහර කලාතුරකින් රහතන් වහන්සේ කෙනෙක් හිටියා. තම රහත් ඵලයේ ප්‍රකාශයට පත් නොකළ ඒක තමයි දැන් කුමාරකාශ්‍යප හාමුදුරුවන්ගේ ඒ ගුරුවරයා තමන්ගේ රහත් ඵලයේ ප්‍රකාශයට පත් කළේ හතරතු විදියට. ඒ වගේම දැන් තව අවස්ථාවක රහතන් වහන්සේලා ප්‍රසිද්ධියේ තමන්ගේ රහත් ඵලයේ ප්‍රකාශයට පත් කළ ඍද්ධිපාදී හරියත් පාර තමයි පින්නුවම් පැවිදි. දැන් උදාහරණයක් වශයෙන් බක්කුල තෙරුණන් වහන්සේ තමන්ගේ රහත් ඵලයේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරපු කෙනෙක්. එහෙම ප්‍රකාශ කළා තමන් පරිනිර්වාණයට පත් වෙනකොට අවුරුදු 100 අවුරුදු 80 දී බක්කුලාම්පුරෝ මහණ වුණේ. අවුරුදු 80 දී මහණ වෙලා අවුරුදු 160ක් ආයුවල දරන තමන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවයි කියන එක ඒ තමන් දන්න ස්වාමීන් වහන්සේට ඔක්කොටම කියලා ඔක්කොම රැස් කළා. අහසට පැන නැගලා ගිනි තේජෝ කසිනේට සමවැදලා ගිනි ජාලාවක් මවාගෙන අන්තිමට මේ අළු වෙලා තමයි නතර වුණේ. ඉතින් රහතන් වහන්සේ කියන්නේ තමන්ගේ රහත් භාවය ප්‍රකාශ කරන්න දෙයි කියනවා නම් ඒක ඇති මේ අපායයන් හොඳටම ඇති. එහෙම තමන් නොදැන ප්‍රකාශ කරන්න එපා කවුවත්. මාර්ගඵලලාභින් ඒව ප්‍රකාශ කරන්න දෙයි කියලා අමු බොරු කියන්න එපා. විශේෂයෙන්ම අපි මේ බෞද්ධයන් මේ පරිස්සමින් මේ මම දැනගෙන කතා කරන්නේ. මම සේරම දැනගෙන කතා කරන්නේ කතා කියන්නේ. නොදැන කතා කරන කතා කියන්නේ වෙන නොදන්න ඕන මම නොදන්න දේ ගැන කට පියාගෙන ඉන්නේ. කට ඇරින්නේ ගොඩක් අය වරද්ද ගන්න නිසා. ගොඩක් අය වරද්දගෙන හතෙන් අවුල් ජාලයක් වඩ පත් කරන් තියෙන මේ බුද්ධ ආගම. ගොඩක් අය මේ බුද්ධ ආගම තියෙන්නේ දේශපාලකයන් සතුටු කරන්නයි. තමන්ගේ මොන මොන හරි වෙනත් ඕනෑපාකම් සමාජීය ඕනෑපාකම් කරන් ඉෂ්ට කරගන්නයි. ඒ වගේම
තමන්ගේ මේ මානසික අඩුපාඩු සම්පූර්ණ කරගන්න. ගොඩක් අය සිල් ගන්න වෙයි කියලා ගිහිල්ලා කරන්නේ තැන් තැන් වල ගිහිල්ලා අනුන්ගේ ඔප තොප කතා කර කර ඉඳලා ආගම් සිල් ගත්තයි කියලා එනවා. එහෙම නැත්නම් මුළු රටේම තියෙන පළතුරු ටික ගිහිල්ලා එක තැනක කන්දක් වගේ ගොඩ ගහලා ඒක දිහා බලලා සතුටු වෙලා ඉන්නවා. මුළු රටේම තියෙන මල් ටික ගිහිල්ලා එක තැනක ගොඩ ගහලා ඒක සතුටු වෙනවා. මේක නෙමෙයි බුද්ධ ආගම. මේ යන්නේ වැරදි පාරක. අති භයානක පාරක මේ යන්නේ. මේ යෑම තුළින් වෙන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට නිගරුවක් මේ කරන්නේ. ඒ නිගරුව කරන්න එපා. බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට තමන්ට කරන්න පුළුවන් ගෞරවය තමයි උන්වහන්සේගේ බණ පිළිපදින්න, පංචශීල ප්‍රතිපදාව පිළිපදින්න. ඒ ලැජ්ජ වෙන්නේ එපා පංචශීල ආරක්ෂා කරන්න. අද වෙනකොට මගුල් ගෙදරක අරක්කු ටිකක් එහෙම නැත්නම් විස්කි ටිකක් බැලි ටිකක් නැත්නම් ගෙදරට එන මිනිස්සු බැලලා යන්නේ. බෞද්ධයෝද මේ? පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්න ඕන එකට ඒකට අනුකූලව ඉන්න ඕන එකට බෞද්ධයන්ට අයිතියක් නැහැ සුරාපානෝත්සව තියන්න. එහෙනම් බෞද්ධයනේ මම තරේම කියනවා සුරාපානෝත්සව තියෙන කට්ටිය බුදුන් වහන්සේගෙන් මඩ ගහන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය නොදැන උන්වහන්සේ අපිට වැඩි දෙයක් දැනගෙන කතා කරන ඒවා පිළිනෝගෙන කරන වනචාරී ක්‍රියාවන් ඒවා. ප්‍රධාන කොටම ඒක මතක තියාගන්න ඕනේ. බොරුවට සමහර වෙලාවට බීලා බීලා තමයි සෝවාන් වෙලා කියන මොන මොන අපායන කතාවද මේ. බුදුන් වහන්සේ කොයිම තැනකවත් කියන්නේ මේ බීපී සෝවාන් වෙලා ඉන්න පුළුවන් කියලා. එහෙම කියලා නැහැ. ඒ නිසා මේ බුද්ධාගම වෙනස් කරන්න අපිට අයිතියක් නැහැ. අපි ප්‍රධාන කොටම අපි කරන්න ඕන මේ ධර්මයේ ඉගෙන ගන්න ඕන. බය නැතිව ඉගෙන ගන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන. මාර්ගඵල සංඛ්‍යාත නිවනට යන්න උත්සාහ කරන්න ඕන. දැන් ගොඩක් අය අද වෙනකොට සම්පූර්ණ අවුලක් හදා. දැන් මම දැක්ක අන්තර්ජාලයේ තියෙන සමත භාවනාව බුද්ධ ධර්මයට අයිති භාවනාව නෙවෙයි කියලා. වීඩියෝ වගේ දානවා. වීඩියෝ වගේ දාන්න ඉස්සෙල්ලා බලන්න මේ ත්‍රිපිටකේ කොච්චර සමත භාවනාව ගැන තියෙනවද කියලා. සමත භාවනාව ගැන වැඩිම තියෙන්නේ බුදුහාමුදුරු ගන්න පුළුවන්. අනිත් ආගම් වල දැන් බැලුවම හොඳට පේනවා. දැන් උදාහරණයක් ඇටියෙ දැන් මම දැක්ක දිගින් දිගටම පොත්වල බලවා තියෙනවා මේ සමත භාවනාව Hindu භාවනාව කියලා සම්පූර්ණ පොදු කතාවක් කියන්නේ. හොඳටම පේන දෙයක් තමයි යෝග සූත්‍රයෙන් තමයි Hindu භාවනා ක්‍රම ආරම්භ වෙන්නේ. Hindu භාවනා ක්‍රම පිළිබඳ වැඩි විස්තර තියෙන යෝග සූත්‍රය. යෝග සූත්‍රයේ අරගෙන සූත්‍ර පිටකේ දෙකට තියලා බලුවාම සූත්‍ර පිටකෙන් කොපි කරලා ඒ පොතට අරගෙන තියෙන්නේ. පැරණිම පොත නමුත් Hindu පොතල භගවත් ගීතාව තමයි භාවනාව පිළිබඳ තියෙන පැරණිම පොත. භගවත් ගීතාව 2500කට වැඩිය පරණයි. එතකොට භගවත් ගීතාවේ තියෙන මෙහෙමයි භාවනාව කියලා ක්‍රමයක් ඒ දවස්වල තිබුණා දැන් නැහැ කියලා. ඒ නිසා Hindu ආගමේ ඒ කාලේ භගවත් ගීතාව කියන කාලෙත් භාවනාව අභාවිතයට ගිහිල්ලා. මේ අභාවිතයට ගියපු භාවනාව බොහොම අමාරුයි. එකතු කරගෙන බුදුන් වහන්සේ විසින් අති විශාල පාඩම් ටිකක් හැදුවන් පස්සේ කවුරු හරි කියනවා මේක Hindu ආගමට අයිති කියලා ඒ කරන්නේ බුදුන් වහන්සේට කරන බරපතල අපහාසයක්. ඒ නිසා බුදුන් වහන්සේ අපහාස කරන්න එපා. මේ මාර්ගය යන කටින් අපහාස කරන්න. දැන් කිහිප පැවිදි ભેදයකින් තොරව බර්මාගේ යන්න පුළුවන්. මාර්ගඵල සංඛ්‍යාත නිවනට යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්කම තියෙද්දී මේ අද කාලේ මාර්ගඵල ලබන්න බැරිය. යන්න ඕනේ තෞතිසාවට කියලා කවුරු හරි කියනවා නම් ඒ තමන්ගේ ශ්‍රේෂ්ඨ නායකයාගේ ඉගැන්වීම් වලට කරන විශාල අපහාසයක්. මම ඒකට සූත්‍රයක් කියනවා දැන්. ඉතින් සූත්‍ර පිළිවෙලින් මාර්ගසජ්ජේන සූත්‍රය කියන මාර්යාගෙනම තියෙන සූත්‍ර අති විශාල ප්‍රමාණයක්. මාන දෙවිල පුත්‍රයා එනවා බුදුන් වහන්සේ භාවනා ශ්‍රීවත් කුමාරයා භාවනා කර කර ඉන්නකොට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම කතාවක් කියනවා ඕක මේ 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 සංසාරයේ කියන එක උගල ගැලවෙන්න බැරි උගලක් හැබැයි ඔයාලට එකක් කරන්න පුළුවන් ඔයාලට කරන්න පුළුවන් පින් කරලා සුගතියට යන්න පුළුවන් අන්න ඒ දෙයට උත්සාහ කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා පාපි මාරේ මම මැරුණත් මේ උත්සාහය අතාරින්නේ නැහැ කියලා මැරුණත් අතාරින්නේ නැහැ අන්න එහෙම පාරේ ගිහිල්ලා තමයි බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරේ. බුදුහාමුදුරුවෝ මාර්යාගේ කීම පිළිහරගෙන හරි එහෙනම් මම තාවතිසේට යන්නම් මං ඒ වගේ කිනේ දිලින්නම් කියවනවා නේද බුදු සසුනක් නෑ අද. ඒ නිසා මතක තියාගන්න බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ කියනවා ගුතෝපම සූත්‍රය කියලා එකක් තියෙනවා. ගුතෝපම සූත්‍රය කියනවා මේ සංසාරේ හරියට අසූචි වගේ මේ අසුචි පිටක් කවදාකවත් බුදුවරණෙක් වර්ණනා කරන්නේ නැහැ. අසුචි වගේ සංසාරේ ඉන්න කියලා කියන්නේ නැහැ බුදු කෙනෙක්. මේ ඉතාම පැහැදිලිව තියෙන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමන් අනාගාමි ඵලයට පැමිණලා ඔබට ලිවෙයි කියන අනාගාමි ඵලයට ගොඩාක් කියලා තත්තියේ.
ඒ උකටලීව ඉන්නවයි කියලා ආරංචිය බුදුහාමුදුරට ගියාම බුදුහාමුදුරුවෝ මෙහෙන්න මොකද තමන් උකටලීව ඉන්න කියලා වම අනේ මේ බුදුන් වහන්සේ මන්ද අනාගාමී වෙලයි මට දෙන්නේ ආත්මේ අනිවාර්යෙන් බුද්ධාවාසයේ උපදින්නේ කිසි කතාවක් නැහැ. දැන් මට වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ අහනවා අසූචි චුට්ටක් තියෙනව නන්ද ගඳ ගොඩක් තියෙනවා. ඒ භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරුවෝ කිව්වම භික්ෂුන් වහන්සේ කියනවා අසූචි චුට්ටක් තියෙනවද ගඳයි ගොඩක් තියෙනවද ගඳයි. එහෙනම් බුදු කෙනෙක් කිසිම දවසක සංසාරය වර්ණනා කරන්නේ අසුචි පොට්ටක් තියෙනවද ගඳයි ගොඩක් තියෙනවද ගඳයි වහාම නිවන් දකින්න කියලා. වහාම නිවාන ලාභයට පත් වෙන්න කියලා. ඔන්න ඔහොමයි බුදුහාමුදුරු කියන්නේ. බුදුහාමුදුරුව කිව්ව දේවල් දැන් අපි කල්පනා කරනවා අපි මේවා පිළිගන්නවා. උත්තරේ නෑ. අද කාලේ කිසි කෙනෙක් 99ක් බෞද්ධයෝ පිළිගන්නේ නෑ. බෞද්ධයෝ තනි කර්ම කරන්නේ තමන්ගේ කුණු හෝදන්න මේ ආගම තියාගෙන ඉන්නේ. දවසේ 365 දවසේ 364 දවසක්ම නරක වැඩ කරනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, වෛර කරනවා, රණ්ඩු හදනවා, ප්‍රශ්න හදනවා. මේ තමම එක එක බිම් අඟලටත් ගහ මරා ගන්නවා ගිහිල්ලා. අර මහා මොකක් හරි කර තියාගෙන ගිහිල්ලා රට වටේට පේන්න ඕක රාමුව කරගෙන ආවම ඉතින් කොමුද කියන්නේ කියලා. එහෙම නැත්නම් මාසෙ දවස් 30න් 9ක්ම අදම විදියට ජීවත් වෙනවා. අදම විදියට අනිත් මිනිස්සුත් උගලට වෙනවා මර උගලට වෙනවා එමිසු දින දෙන්නේ ප්‍රශ්න හදනවා හදලා තමන් ලොක්කින සේවක කාර්යකාදීන කරන දින උපෝම හතුරුකම් කරනවා කරලා කරලා එක දවසක් සීලෙත පිරවගෙන ගිහිල්ලා අටින් ඉමස්නේ කායින් වගේ සලෝමාන කතන්තා කිකි ඉන්නු ඇයි රටට පෙන්නේ මෙන්න මේ 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 ශාසන ප්‍රතිපදාව කියන්නේ වෙල්ලා හැරියක් නේ ශාසන ප්‍රතිපදාව කියන්නේ නිරන්තරයෙන් අනුගමනය කර සංසාරික විමුක්තිය ලබා ගන්න ඕන දෙයක්. ඒක හොඳට අවබෝධ කර ගන්න ඕන. විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕන දැන් මේ සම්පූර්ණයෙන්ම අද වෙනකොට මේ ශාසනය අන්තර්ධානය වෙන ලක්ෂණ සියල්ලම පහළ වෙලා තියෙන්නේ. කවුවත් කිව්වොත් මට කිව්වොත් බුදු ශාසනයේ බන්දාසක් කල් පවතිනවා කියලා මම මේ ප්‍රබුද්ධලෙන් අහන්නේ පළවෙනි කොටම කොහෙද ඔක තියෙන්නේ? කොහෙද ඔක තියෙන්නේ? බුදුහාමුදුරු කොතනද ඔක කියලා තියෙන්නේ? බුදුහාමුදුරු ලංකා කියන වචනේ කියලා තියෙන එකම එක පාරයි. මුළු තුම්පිටකෙම ලංකා කියන වචනේ තියෙන්නේ ලංකාව යකුට අධිග්‍රහිත දිවිනයක් කියන වචනේ. ඔච්චරයි තියෙන්නේ. එවනද බුද්ධාගම ලංකාවේ 5000ක් පවතිනවා කියන ඒ කතාව කොහෙම නැහැ බුද්ධ දේශනාවේ. ඒක මේ පසුකාලීනව හදාගත්ත කතාව. 5000 නෙවෙයි තව අවුරුදු 20ක් තිබුණත් ඒ පුදුමයි මේ තියෙන තරම් මේ තරම් තියෙන පරිහානියද. ඒ තරම් පරිහානියක් අද වෙනකොට තියෙන නිසා මෝඩ කතා කියන්නේ ලංකාවේ බුද්ධාගම අවුරුදු 5000ක් තියෙනවා කියලා කිසිම බෞද්ධ ග්‍රන්ථයක සඳහන් වෙන බෞද්ධ ග්‍රන්ථ පසු කාලීනව මේ හදාගත්ත මතවාදය මහාවංශය තියෙනවා දීර්ඝ කාලයක් තියෙනවා කියලා. නමුත් තියෙනවා ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව බලලා තියෙනවා සුමන සූත්‍රය කියලා. මේක මහත්මිය කිව්ව සුමන සූත්‍රය නම් තියෙනවා ඒක. නම් සුමන සූත්‍රය තාමත් සූත්‍ර පිටකේ ඇතුළත් වෙලා නැහැ. ඒක සූත්‍ර පිටකේ පරිබාහිර එකක්. ඒක තියෙනවා කිව්ව මොකද්ද මේ ලංකාවේ බුද්ධ ශාසනය 5000ක් කල් පවතිනවා. එයින් අඩක් ගියාම සම්පූර්ණ බුද්ධ ශාසනය නැති වෙන්න ඔකෝම කර්ම යදෝ නැති වෙන්න තියෙන සේරම කර්ම යදෝ. අන්න ඒ වෙලාවේදී බෞද්ධයෙක් ඇවිල්ලා නැගීලා මේක වැරදි මේක වැරදි මේක හරි කියලා නිවැරදි මාර්ගයට ගන්නවා කියලා. සමහරු හිතන් ඉන්නවා මේ තියසේන කියලා දේශපාලන නායකයෙක් පහල ඔක්කොම අන්‍ය ආගමිකයන් මර්ධනය කළා නොකුම මහ ප්‍රාතිහාර්ය බයි නෑ එහෙම එහෙම දෙයක් වෙන්න ඉඩක් නෑනේ. ඒ එහෙම කෙනෙක් පහළ වෙච්ච ගමන් එයා ආණ්ඩුවේ බෝඩිමට යනවා. ඒක අනිවාර්යෙන් ඒ විදිහට අත හැදියා තියෙනවා. එහෙම දෙයක් වෙන්න ගන්නෑ. කවුරු හරි ඉදිරිපත් කළ මේක හරිය මේක වැරදි කියලා කියාවි. ඊට එහෙම නැතුව බලාපොරොත්තු වෙන්න එපා. කවුරු හරි නිකන් අමුතු අද්භූත නායකෙක් පහළ වෙලා ප්‍රාතිහාර්ය පාලා දේශනාමය ප්‍රාතිහාර්ය පාලා ඔක්කොම වශී කරගෙන එහෙම දේවල් වෙන්නේ නැහැ. එහෙම දේවල් වෙන්න බෑ. හේතුව මං කියන එකයි තමයි සරලයි. සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජන විඥානය මේ වටිනා ධර්ම කරුණු පිළිගන්න තරම් ලොකු නෑ. මේ මොකද මේ පාංගිරියකට එහාට මෙහාට කරන්න පුළුවන් ඡන්ද මේවා. ඒ නිසා වටිනා මේ ධර්මයේ කියලා දියසේන නෙමෙයි මහසෝනාවත් කවදාකවත් එයාට වෙනස් කරන්න බෑ. මේ මිනිසුන්ගේ නැති මොලේ ඇති කරන්න බෑ. ඒ නැති මොලේ කියන්නේ දැන් අද බෞද්ධයන් අද බෞද්ධයන් කල්ලි වලට හැදලා තියෙන මොලේ නැතිකම නිසානේ සියලුම අන්‍ය ආගමිකයන් අද ඒක රසි වෙලා තියෙන උන්ගේ ඉලක්ක වෙන්නේ. බෞද්ධයන් මොකද කරන්නේ? බුදුන් වහන්සේ බෞද්ධයන්ට මරලා දිනවා.
ඔවුද ඒක ඇත්ත කතා කරොත් ඒ මිනිහ බස්සින් එනවා කියලා මොනවා හරි මරණ තර්ජන. දැන් මට අද එනකොට ජීවිත තර්ජනත් එල්ල වෙන ආසන්න තත්ත්වයක තියෙන මේ ඇත්ත කතා කරන්න කියලා. දැන් මට වෙලා තියෙන්නේ මේකයි, තමන් කවුරුත් හදවතට තට්ටු කරලා කතා කරන්න තමන් මේ බුද්ධාගම නැති කරන මාවතේ තියන්නේ කියලා. ඒ කියන්නේ බෞද්ධ කල්ලි තමන් හදනවද, ඒ කල්ලි පෝෂණය කරනවද, බුදුන් වහන්සේ විසින් ඒ දේශනා කරන ලද ශ්‍රේෂ්ඨ ධර්මයේ නැතුව එම ශ්‍රේෂ්ඨ ධර්මයේ වෙනස් කරන්න යනවද, ඒ වෙනස් කරන්න යන කල්ලියක ඉන්නවද, ඔය කල්පනා කරන්න. ඒ එහෙම කල්පනා කරලා වැඩ කිරීම තුළින් මේ ශාසන අන්තර්ධානය වළක්වා ගන්න පුළුවන්. කිසි කෙනෙක් අන්‍යාගමික කෙනෙක් එක්ක ගැටලු හදාගන්න එපා, ගැටුම් හදාගන්න එපා. ඒවට තමයි ආණ්ඩුව බෝඩින් හදලා තියෙන්නේ. ඒ මොකද අන්‍යාගමිකයෙක් මොන හරි ගැටුමක් හදාගත්තොත් අපිට සහජීවනයේ නාමයෙන් ඉවසන්න කියනවා. අපේ බෞද්ධ මොන හරි ගැටුමක් හදාගත්තොත් ඊළඟ පැයේදී අනිවාර්යෙන් එයා ඇතුලේ. එහෙම තමයි දැන් අද අද රට හැඩ ගැහිගෙන ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න බෞද්ධ වෙනකට වැඩි සංසුන් වෙන්න ඕන. වචනයක්වත් අනාගමික කියන්නේ කවුරු මාරු කරගන්න එපා. තම තමන්ගේ වැරදි තම තමන් දිහාට හැරිලා බලලා ඒ ටික හදාගන්න. ඒක තමයි බුද්ධ ශාසනය ආරක්ෂා වෙනුවෙන් කරන්නේ. අපි අපිට කිසිම දේශපාලන බලවේගකින් අද වෙනකොට බෞද්ධයන්ට පිටක් නැහැ. පළවෙනි විමලධරණසූරි රජුගේ, දෙවන විමලධරණසූරි රජුගේ, කීර්තිසේන රාජසිංහ රජුගේ යන තුන්දෙනා තමයි අවසාන වශයෙන් මේ බුද්ධ ශාසනය එකතු කරන්න මහන්සි ගත තුන්දෙනා. ඒ කියන්නේ මේ බොහොම අමාරු පැත්ත මේ මිනිස්සු. මිනිස්සු සම්පූර්ණ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරා. ඊට පස්සේ ඇති වෙච්ච කිසිම නායකයෙක් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වැඩ කරේ නැහැ. එහෙම වැඩ කරා කියලා කවුරුත් ඔප්පු කරනවා නම් මේ දේශනාව මම අදින් පස්සේ කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. කවුරුත් බැලුවේ බෞද්ධයන් කී ඡන්දය ලබාගෙන තමන්ගේ පෞල් පරම්පරාව මහා විශාල දරපුවේනම් බවට පත් කළා. ඉබේ තමන්ගේ බෞලයේ කෙනෙක් තමන්ගේ පස්සේ නායකයා වෙන යාන්ත්‍රණයක් හැදුවා. මේ යාන්ත්‍රණය සකස් කිරීම තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. යාන්ත්‍රණය සකස් කිරීම පරම්පරා හතකට විතර හම්බ කර ගැනීම. ඔන්න ඔය කීර්තිසිංහ රාජසිංහ රජුන් පස්සේ කිසි කෙනෙක් ලංකාවට වැඩක් කළ නැහැ, බුද්ධාගමට වැඩක් කළා නැහැ, ලංකාවේ සංවර්ධනයට වැඩක් කළා නැහැ. ඒක දුරු. මම මේක ඔප්පු කරන. දැන් බලන්න, දැන් කවුරුත් කතා කරන විපත්තුව ගැන. විපත්තුව දැන් එනකොට සෑහෙන ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. මොකද හේතුව දැන් විපත්තු නාමයක් තියෙන්නේ දැන් වෙනත් කොටසකට. විපත්තු උතුරු කොටස නෑ, නමත් අයින් කරලා තියෙනවා. ඒ නිසා විපත්තු කැපුවයි කියලා කවුවත් දන්නේ නෑ. දැන් බලන්න යාලට මොකක්ද වෙලා තියෙන්නේ. 1980 ගණන් වල යාල සිටීමක් එක්ක බලන්න, අද තියෙන යාල සිටීම යාලෙන් කී කී පංගුද ඉතුරු වෙලා තියෙන්නේ. ඒක කැපුව කවුරු කාටවත් දෙන්නේ නෑ. ඒක කැපුනේ, නමුත් බලන්න ඒකෙන් ප්‍රතිලාභ ඉන්නේ කවුද කියලා. එක්කෙනෙක් දෙන්නෙකුගේ පෞද්ගලික ඩම්බවටපත්. මේක තමයි මේ ලංකාවට දිවෙච්ච හිමේ. දැන් ලෝකේ තියෙන දූෂිතම රටවල් හතරෙන් එකක් බවට ලංකාවටපත් වෙනවා. බෞද්ධ රටවල් දූෂිතම රටවල් හතරෙන් එකක් බවට ලක් වෙනවා. අපි ආමි ලැජ්ජ නැතුව ලෝකෙන් උතුම් රට ලංකාවේ කී කියනවා. දැන් මේකට තමයි කියන්නේ අයිලන්ඩ් මෙන්ටලිටි, දූපත් මානසිකත්වය. ඒ දූපත් මානසිකත්වය තියෙනවා කියලා කියන්නේ ප්‍රධාන කොටම ජපානය සහ එංගලන්තය. මොකද ජපානය එංගලන්තයත් කියන දෙකම දූපත්. මේ ජපානය සහ එංගලන්තයේ ජනතාව ප්‍රධාන කොටම සලකනවලු ඒලගේ සංස්කෘතිය තමයි ලෝකෙදීන ලොකුම සංස්කෘතිය. එහෙම හිතාගෙන තමයි මේ එංගලන්තයේ මුළු ලෝකෙ පුරාම තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න ගියේ. ජපානෙත් එහෙමයි. එතකොට ඒ ව්‍යාප්ත කරන්න යාම තුළින් මහ විශාල අරගල ඇති වුණා. අනේ අරගල නිසා තමයි සම්පූර්ණ මේ විනාශයක් අත් වුණේ. ඒ නිසා මතක තබා ගන්න ඕන බෞද්ධයන් වශයෙන් අපි කල්ලිවාදයට ඉඩ දෙන්න නරකයි, කල්ලි හදන්න නරකයි, ඒ වගේම දේශපාලන කල්ලි වශයෙන් සංවිධානය ඉන්න නරකයි. මේ බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ඕන කාලය. ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ තනිකර මේ ආගමික මතවාද මේ ඉදිරිපත් කරන දේශපාලන මතවාදයක් නෙමෙයි. මට මේ දේශපාලන මතවාද අවශ්‍යත් නැහැ, මට වැඩකුත් නැහැ. ප්‍රධාන කොටම කියන්න ඕන මෙන්න මේ පණිවිඩයේ, බෞද්ධයනි ඔබ මේ වෙන් වෙමින් සිටින්නේ, වගේම ඔබ විනාශ කරමින් සිටින්නේ ඉතාම වටිනා බුද්ධ ශාසනයක්. ඒ බුද්ධ ශාසනය රැක ගන්න කවුරු ප්‍රතිපත්තියෙන් පෙළගැසින්, ඒ වගේම කල්ලිවාදී නොවී හිටන්න, මුල් බුදු සමය මොකක්ද කියලා දැනගන්න, මුල් බුදු සමය අනුව කටයුතු කරන්න උත්සාහ කරන්න. අන්න එහෙම කරාම තමුණුත් රැකේවි, ධර්මයත් රැකේවි, බුද්ධ ශාසනයත් රැකේවි.